හෙලෝ, ඉතින් සෙට් එකම වෙල්කම් කියලා පිළිගන්න ඔන්න එළකිරි වගේ. අද ආරං ඇවිල්ලා තියෙන්නේ බැටල් පාස් එකේ රිවිව් එක. ඉතින් දැන් සීසන් 11 එක තමයි යන්නේ කෝල් ඔෆ් ඩියුටි මොබයිල් එකේ. ඉතින් අපි අද බයි කරලා බලමු කෝල් ඔෆ් ඩියුටි මොබයිල් ගේම් එකේ බැටල් පාස් එක. ඉතින් මතක් කරන්න ඕනේ, දැන් ඇනිවර්සරි එක යන්නේ කෝල් ඔෆ් ඩියුටි දැනට ලෝන්ච් වෙලා අදට නෙමෙයි. ඉතින් අතරම කියනවා නම් ඔක්තෝබර් 1 වෙනිදාට දැන් පහුවෙලා මම ගොඩක් ලේට් වුණා වීඩියෝ එක කරන්න. අවුරුද්දක් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අලුත් ඇනිවර්සරි එකට එවපු අප්ඩේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දවස් දෙකක් වගේ තමයි අප්ඩේට් එකෙන් පස්සේ ප්ලේ කරන්න chance එක හම්බුනේ මට. ඉතින් බැටල් පාස් එක අපි බයි කරලා බලමු මොන වගේද කියලා. ඉතින් අලුත් කැරක්ටර්ස් දාලා තිබ්බා මම දැක්ක. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා, ඉතින් කාටුන් වගේ කියලා ගොඩක්. අපි බලමු මේ කොහොමද රෑන්ක් රිවෝඩ් වගේම බැටල් පාස් එකට හම්බෙන රිවෝඩ්ස් මොනවද කියලා. හරි, ඉතින් ඔය හම්බෙන්නේ මට හිතෙන්නේ අපේ රෑන්ක් වලට හම්බෙන රිවෝඩ්ස් ටික. ඉතින් වීඩියෝ වැඩිය දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ටග් ගාලා BR ගේම් ප්ලේ එකක් එහෙම බලලා මැච් වීඩියෝ ගේම් කළා දාමු. ඉතින් හරි, ඉතින් සෝරි වෙන්න ඕනේ වීඩියෝ එක පරක් වුණාට ඉස්සල්ලාම කියනවා. ඉතින් සුපුරුදු පරිදි බටන් ටිකක් දාලා තියෙනවා බැටල් පාස් එකට මෙතනින් යන්න පුළුවන් අපිට. ඉතින් මේක තමයි සුපුරුදු චිත්‍ර කතා ටික ඔන්න එළියට දාලා තියෙනවා. ඉතින් එකක්වත් මට බලන්න හම්බුනේ නැහැ, දැන් තමයි බලන්නේ ඔක්කොම. ඉතින් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා බොයිස්. එලකිරි වගේ ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඒත් එක්ක මතක් කරනවා අපිත් එක්ක ලයිව් ස්ට්‍රීම් වලට සෙට් වෙන්න අමතක නොකර පල්ලෙ ඇතුලේ ලින්ක් එක ගිහිල්ලා අපේ පේජ් එක ෆලෝ පාරක් දාලා සෙට් වෙන්න. ඉතින් මම මෙතන බයි ප්‍රීමියම් පාසෙන් ගිහිල්ලා අපි සුපුරුදු පරිදි 220 එක ගන්නවා. ඉතින් කට්ටිය අහලා තිබ්බ ගොඩක් මේක බයි කරන්න එකේ වෙනස මොකද්ද. ඉතින් මේක ටිකක් අඩුයි CP ගන්න, එච්චර තමයි වෙනස තියෙන්නේ. ඉතින් රිවෝඩ් වල වෙනසක් නැහැ ලොකුවටම. රිවෝඩ් හතරක් වැඩිපුර හම්බෙනවා බැටල් පාස් බන්ඩල් කියලා තමයි මේ පාර තියෙන්නේ ප්‍රීමියම් පාස් එක. ඉතින් මේකේ මෙන්න මේ රිවෝඩ්ස් හතර වැඩිපුර හම්බෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතලා බලන්න වැඩිපුර ගාණක් දීලා මේක ගන්න එකද හොඳ, රිවෝඩ්ස් හතරක් වෙනේ නැත්නම් සුපුරුදු පරිදි මේක ගන්න එකද හොඳ කියලා. ඉතින් ওই විදිහට මම බයි කරනවා. මම දවස් දෙකක් ප්ලේ කරන නිසා ටියර් 6කට අප්ග්‍රේඩ් කරලා තියෙන නිසා ඔන්න විදිහට අන්ලොක් වෙනවා. රොබෝ කෙනෙක් වගේ තමයි මේ වගේ ස්කින් එක තියෙන්නේ. ඉතින් අපි ස්කින් එක ඉක්විප් කරගෙන බලමු කොයි විදිහටද බැටල් පාස් එක මේ පාර හම්බෙන ස්කින් එක ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ කියලා අපිට බැටල් රොයල් එකේ. ඉතින් මේගොල්ලෝ ගොඩක් ඇනිවර්සරි එක ෆෝකස් කරගෙන හදලා තියෙන නිසා මේ පාර මේගොල්ලෝ මෙන්න මෙතනින් දීලා තියෙනවා අපිට යන්න ද ක්ලබ් කියලා එකක්. ඉතින් ක්ලබ් එකට ගිහිල්ලා පොඩි ආතල්යක් දාන්න පුළුවන්, chance එක දීලා තිනවා. වගේම එතන වෙනම පොඩි පොඩි ගේම්ස් වගේක් තියෙනවා, ගේම්ස් අපිට ප්ලේ කරනවා. වගේම මෙතනට ජොයින් වෙන කට්ටියත් එක්ක අපිට කතා කරලා ආතල්යක් ගන්න පුළුවන්. වගේම අලුත් ප්ලේයර්ස්ලා සෙට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ මෙතන DJ කෙනෙක්, ඔයගොල්ලන්ට පේන නැති මෙතන DJ කරන්නේ රිප තමයි. රිප කැරක්ටර් මතක ඇති බැටල් පාස් එක බයි කරා නම් ඕගොල්ලෝ ගාවත් රිප කැරක්ටර් එක ඇති සීසන් 5 එකේ මම මතක ගිහලා රිප. ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි ගේම්ස් වගේක් තියෙනවා. ඉතින් මෙන්න මේවෙන් අපිට ස්කෝර් කරලා ස්කෝර් ගන්න පුළුවන්. මම මෙතනින් ටග් ගාලා එක්සිට් වෙන්න. ඉතින් ඔතනින් ගහලා ගන්න ස්කෝර් බෝඩ් එක මෙතන ස්කෝර් බෝඩ් එකේ දානවා. ඒගොල්ලන්ට පේන ඇති මෙතන වැඩිපුරම ස්කෝ ගන්න කට්ටිය මෙතන ස්කෝ බෝඩ් එක දාලා තිනවා. දැනට සෑහෙන ස්කෝ කරපු කට්ටිය ඉන්නවා මෙතනම ප්ලේ කරලා. ඉතින් ඒ වගේම මෙතන අලුතෙන් කට්ටිය සෙට් වෙන්න පුළුවන්. වගේම මෙතනින් අපිට වෙපන් එකක් තෝරලා ගන්න පුළුවන්. ගන්න ඕන වෙපන් එකකින් අපිට මෙන්න මේ විදිහට පොඩි ස්ප්‍රේ එකක් තමයි වෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ස්ප්‍රේ කරන්න පුළුවන් අපිට. ලස්සන ලස්සන පාට දිනා. වගේම මෙතන
මුල් පරම ලොග්ගෙදි මෙතන බැලුන්ස් වගේ තිබ්බා. බැලුන්ස් වල ගහුවට පස්සේ එතන ඒවා බැටර ටික කියවන්න පුළුවන් chance එක තිබුණා අපිට. ඉතින් මේ අලුත් item එකක් දීලා තිනවා, මේ light පොල්ලක් තියෙනවා, ඒක අරගෙන පොඩි dance පාරක් දාන්න පුළුවන් scene එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒගොල්ලෝ anniversary එක focus කරගෙන මේ release කරපු update එකේ අලුත්ම කොටස. ඉතින් මෙතනින් direct අපිට යන්න පුළුවන් දීලා තිනවා MP rank එකට BR වගේම match වලට. ඉතින් අපි BR mod එකට යම් මෙතනින්. ඉතින් කෙලින්ම BR lobby තමයි මෙතනින් අපිව move වෙන්නේ. අපිට ඔන්න කෙලින්ම නිකන් පාටියට ගිහිල්ලා පොඩි ආතල්යක් දාලා එතන game එක play කරලා ඉවරලා MP එකක් හරි rank එකක් හරි ගහලා set වෙන්න පුළුවන්. ඉතින් අපි BR එකට ගිහිල්ලා බලමු. BR එකේ map එකේ ගොඩක් improvements කරලා තියෙනවා graphics පැත්තෙන්. ඉතින් අපි ඒ ටිකත් බලලා ඉමු. ඉතින් ඔන්න ඔය විදිහට load වෙනවා. ඉතින් අපි load out එකට ගිහිල්ලා අපේ සුපුරුදු character එක දාගමු battle pass එකෙන් හම්බෙන එක. ඉතින් මේ විදිහට ඉතින් මම මෙතන සිංගල් දාලා ස්ටාර්ට් එකක් දෙන්නම්. වගේ මතක් කරා මෙතන ඔයගොල්ලන් මතක ඇති ඩවුන්ලෝඩ් කරපු ගමන්ම මෙතන ක්ලාසික් ඇල්ට්‍රාස් කියන එකට තමයි මොඩ් එකට තමයි ගහන්න පුළුවන් chance එක දීලා තිබ්බේ අපිට. වගේම ක්ලාසික් එකට යන්න දීලා තිබ්බේ නැහැ. ඔයගොල්ලන් මතක ඇති බැටල් පාස් වීඩියෝ එකේ ඒකේ කියලා තිබ්බා ඒගොල්ලෝ ඒකට EMP attack එකක් තියෙනවා කියලා. attack එක ඉවරනාට පස්සේ තමයි map එක release කරන්න කියලා. ඉතින් මම දන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම කරේ කියලා. ඒකට හේතුව මොකක්ද කියලා වීඩියෝ එක නම් තියන්නේ චයිනීස් කට් එකක් අවල attack කරන සීන් එකක් තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලොන්ට late වෙන්න ඇති, improvement කරලා ඉවරයක් කරගන්න බැරි වෙන්න ඇති, update එක ඉක්මනට release කරන්න ඇති anniversary එක නිසා. BR classic map එක තව ඒගොල්ලන්ට ගොඩක් edit කරන්න තියෙන්න ඇති. ඉතින් ඒක EMP attack එකක් තියනවා කියලා බොරුවක් ගහලා map එක late කරා මං හිතන්නේ. එහෙම තමයි. එහෙම නැත්නම් සමහර විට අලුතෙන් release කරපු classic characters කියන mod එක කට්ටිය ගොඩක් play කරන්නේ නැති වෙයි කියලා හිතලා ඒක disable කරලා පොඩ්ඩක් ඒකට addict වෙනකන් කීප දෙනෙක් හරි එහෙම කරන්න හිතාගෙන ඉන්න ඉතින් මොකුත් කියලා තිබ්බේ නැහැ ඇයි එහෙම කරේ කියලා තාම. ඉතින් ඒ වගේ මොඩක් කරන තව අලුත් skill එකක් ඔන්න එළියට දාන්න ඒගොල්ලෝ බලාගෙන ඉන්න. අපි බලමු ඒක මොන වගේ වෙයිද කියලා. වගේම ටෙස්ට් සර්වර් එක ප්ලේ කරන්න chance එක හම්බුනොත් කලින් වගේම වීඩියෝ එකක් අරන් ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති subscribe කරලා තියනවා නම් bell icon එක click කරලා තියනවා නම් කලින් ටෙස්ට් සර්වර් එකේ ප්ලේ කරපු වීඩියෝ එකක් අරන් අවිල්ලා තියනවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙතන මම මේ screen cast කරලා ගන්න තියෙන මෙතන මගේ තියෙන HD graphics ම cast වෙන්නේ නැහැ. හින්දා ඔයගොල්ලන්ට අර real graphics බලා ගන්න බෑ. ඉතින් හැමදාම දැන් game එක ප්ලේ කරන කට්ටියට මුලින්දම්ම වෙනසක් පේන ඇති. තනකොළ වල එහෙම පොඩි අප්ග්‍රේඩ් එකක් වෙලා තිනවා. ලස්සනට පේන සීන් එකක් තියනවාද. ඉතින් අපි ප්ලේ කරලා බලමු. වගේ මතක් කරනවා වෙනදට වැඩිය දැන් ගේම් එක අමාරු වෙලා තියෙනවා. ප්ලේයර්ස්ලා වැඩි කරලා තියෙනවා. ඉතින් වෙනදා වගේ අර එක දිගට ඇටැක් ගන්න කිල් අරගෙන එහෙම ප්‍රෝලා වගේ ගහන්න බැරි සීන් එකක් දැන් දාලා තියෙනවා. වෙලා තියෙනවා, දාලා නෙමෙයි වෙලා තියෙනවා ගේම් එක. ඉතින් ප්‍රී මැච් එකේදී පොඩි වෙඩි සද්දයක් එක්ක මල් වෙඩි දාලා රැනෝසරි එක සමරන්න මල් වෙඩි දාලා තියෙනවා. ඒකත් පට්ට මාතල්ලයක් තියෙනවා. අපි ඒක අතර ගිහින් බලමු. ඔන්න ඒ විදිහට බලන්න ඕනේ මල් වෙඩිට. ඉතින් මතක් කරනවා වීඩියෝ එක ලයික් එකක් දාගන්න, වගේම යන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ලයිව් ස්ට්‍රීම් වලට සෙට් වෙන පල්ලිය තියෙන ලින්ක් එකේ ගිහිල්ලා අපේ Facebook page එක follow කරලා සෙට් වෙන්න කියලා මතක් කරනවා. වගේම Discord වලට සෙට් වෙන්නත් මතක් කරන්න බෑ. Discord එකේ link එක description එකේ දාලා තියෙනවා. ඉතින් පොඩි පොඩි බග්ස් වගේ තිබුණා. මම කලින් ට්‍රැප් මාස්ටර් ප්ලේ කරලා බැලුවා. ට්‍රැප් මාස්ටර් එකේ ට්‍රැප් මාස්ටර් එකක් ගැහුවට පස්සේ ට්‍රැප් මාස්ටර් එකේ හිර වෙලා හිටින එකක් තිබ්බා ඒ ස්කිල් එකේ. ඒක මාරු කරන්න බැරුව වෙඩි තියන්නත් බෑ, ස්කිල් එක යූස් කරන්නත් බෑ, මුකුත්ම කරන්න බැරුව පොඩි සීන් එකක් වුණා. ඉතින් ඒක පොඩි බග් එකක්. එතකොට කරන්න තියෙන්නේ මෙහෙම බෑග් එක ඕපන් කරලා බැක් වෙන්න. එතකොට ඒක හරියනවා. ඉතින් ඒකත් මට හරියට ඐඩෙන්ටිෆයි කරගන්න බැරුණා. වෙලාවක් ගියා මොකද්ද කරගන්න කියලා. ඉතින්
ඒවා ඉතින් බග්ස් තමයි අලුත් අප්ඩේට් එකේ ඉතින් හැමදාම වගේ බග්ස් තියෙනවා. මම හිතන්නේ මේ අප්ඩේට් එකක් ආවා ඊට පස්සෙත් සමහර විට ඒවා ෆික්ස් කරන්නත් ඇති. මෙගාබයිට් 35 විතර. ඉතින් මතක් කරන්න ඕනේ ගේම් එක උනේ මෙගාබයිට් 950ක් විතර ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ගේම් එක ඇතුලෙන් ස්කින් වලට වෙනම වෙපන්ස් වලට වෙනම පුරුදු විදියට ඒගොල්ලෝ අර අප්ඩේට් එක කලින් අප්ඩේට් කරා වගේම ලිස් කරලා තිබ්බේ. ස්කින් වලට මට ගියා මෙගාබයිට් 400ක් විතර. වගේම වෙපන් ස්කින් වලටත් ගියා මෙගාබයිට් 400කට කිට්ටු වෙන්න. ඊටත් වැඩි 400ට වැඩි අතර ආවා. එක බලා ගන්න පුළුවන් වෙන්නේ බොයිස්. ඉතින් මතක් කරන්න ඕනේ කලින් ප්ලේස්ලට දීලා තිබ්බ ස්කිනුත් දැන් ඔන්න බොඩ්ස්ලට දාලා දෙනවා. ඉතින් දැන් දැක්කම හොයාගන්න බෑ බොඩ් කෙනෙක්ද ප්ලේ කෙනෙක්ද කියලා. හැබැයි ස්කින් වෙනස් බොඩ්ස්ලාගේ ඩැමේජ් වැඩි කතන්දරයක් තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොනවා වගේ වෙයිද කියලා. එකේ ස්කින් එක අලුත් කරලා තියෙනවා. ලස්සන කරලා තියෙනවා ඩොට් එක වෙනදාට වැඩි. ඉතින් එයා ඩ්‍රොප් එක ඕපන් කරාට පස්සේ ස්කිල් එක යූස් කරේ නැහැ. හරි ස්කිල් එක යූස් කරගෙන ඉඳන් අදන මරුවා. ඉතින් ඔන්න ඔය විදිහට ඩ්‍රොප් එක ස්කින් එක අලුත් කරලා තියෙනවා. වගේම ඩ්‍රොප් එකේ ඕපන් කරාද නැද්ද කියලා මැප් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අලුත් ස්කින් එක දාලා තින්නේ Call of Duty මොබයිල් එකට. ඉතින් අලුත් අප්ඩේට් ගොඩක් වෙලා තිනවා Battle Royale එක. ඉතින් MP වලත් පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. අලුත්ෙන් මැප්ස් දාලා තිනවා. වගේම අලුත් ඉවෙන්ට්ස් වගේක් දාලා තිනවා බොයිස්. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න MP පැතර. ඉතින් ඒකේ සීන් එක වෙලා තිබ්බේ මෙන්න මෙහෙමයි. මල්ටි ප්ලේ වල ඒ කියන්නේ ඉල්ලලා ඒ කියන්නේ ඒගොල්ලෝ රික්වෙස්ට් කරන්න කියලා තිබුණා මොනවද අවශ්‍ය ෆීචර්ඩ් ගේම්ස් මොනවද කියලා. ඉතින් කට්ටිය වෝට් කරපු විදිහට තමයි මේ ටික රිලීස් කරලා තිබ්බේ. ඉතින් ග්‍රෑන්ඩ් වගේම ෆේවරිට් මොඩ්ස් වගේක් දාලා තියෙන අලුතෙන් මේ කට්ටිය ඔක්කොම මේ වෝට්ස් කරලා ගත්තේවා තමයි මේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට එන්නත් ඔන්න ගේම්ස් කීපයක් ඒගොල්ලෝ දාලා තිනවා. ඉතින් දිගටම Call of Duty Mobile එක රැඳිලා ඉන්න Call of Duty Mobile ගන්න සෙට් එක ගේම් එක අතාරින්න එපා බොයිස්. අනිවාර්යයෙන්ම දිගටම ගහන්න අමතක කරන්න එපා. ඉතින් මලක් කරනවා. ඉතින්
අදර වීඩියෝ එක ඔච්චරයි. ඉතින් Call of Duty Mobile Season 11 එක ගැන තමයි වීඩියෝ එක අපි අදන් අරන් ආවේ. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ Call of Duty Mobile release වෙච්ච ගමන්ම play කරන කට්ටිය නා ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා 2019. ඉතින් එහෙනම් ඔන්න anniversary එක තමයි ඇවිල්ලා තියෙන boys. ඉතින් එල කිරි වගේ අනිවාර්යයෙන්ම අපේ live stream බලන්න මතක් කරන්න එපා. පල්ලෙ හැතින link එක ගිහලා follow කරලා set වෙන්න ඒකට මතක් කරා අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් අපි අදට ගිහලා එන්න subscribe කරලා නැත්නම් subscribe ගන්න තරිහසා gaming youtube channel එක. අපි එහෙනම් ගිහලා එන්න හැමෝටම ජය වේවා. It's the end of the world as we know it. It's the end of the world.